අධිකරණයට අපහාස කළේ යයි චෝදනා කරමින් දැනට සිර දඬුවම් විඳින හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන දෙවන පැමිණිල්ල මාර්තු මාස 9 වෙනිදාත් යලි කැඳවන ලෙස ශිෂ්ටාධිකරණය නියම කළා. එම පැමිණිල්ල අද එස් තුරේ රාජා යසන්ත කෝදාගොඩ සහ AHM නවාස් යන මහත්වරුන්ගේ සමන්විත ශිෂ්ටාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. ඒදී රංජන් රාමනායක මහතා විරුවින් පිණි සිටි නීතිඥ අශාන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ හමුවේ ඉල්ලීමක් කරමින් එම නඩුව කැඳවීම සඳහා දිනක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. එම ඉල්ලීම සලකා බැලූ ත්‍රිපොත්ගල විනිසුරු මඩුල්ල පැමිණිල්ල නැවත මාර්තු මාස 9 වෙනිදා කැඳවන ලෙස නියම කරනු ලැබුවා. මේදී විනිසුරු තුරේ රාජා මහතා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් රංජන් රාමනායක මහතා වෙනුවෙන් පිණි සිටි නීතිඥවරයා තම සේවාදායකයාට බන්ධනාගාරය තුලදී මාර්ගගත ක්‍රමවේදවලට අධ්‍යයන කටයුතුවල නිරත වීම සඳහා අවස්ථාව සැලසී ඇති බව දන්වා සිටියා. 2018 වසරේ එවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණයට අභියෝගය ලක් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල පිළිබඳව රූපවාහිනී වැඩසටහනකදී රංජන් රාමනායක මහතා දැක්වූ අදහස් වලින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව සඳහන් කරමින් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.